life boy shampoo ලේද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. COVID වෛරසයෙන් ආරක්ෂා වීම අරමුණු කරගනිමින් බස්නාහිර පළාතේ ඉහළ අවදානමක් සහිත ප්‍රදේශවල ජනතාවට එනත්කරණය සිදු කිරීම අදත් ක්‍රියාත්මකයි. එනත ලබා ගැනීම සඳහා විශාල පිරිසක් උනන්දුවකින් පැමිණෙන අයුරු දක්නට ලැබුණා. අදත් එන්නත් කරන වැඩසටහනට ත්‍රිවිධ හමුදාවේ සහාය හිමි වුණා. මෙතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අද කලාකරුවන්ට එන්නත් කරණය සිදු කෙරුණා. පොලිස් නිලධාරීන් වෙත ඇස්ට්‍රසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු කෙරුණේ බම්බලපිටිය පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේදී. හෝමාගම මහාවිද්‍යාලයේ අද පැවැත්වෙන එන්නත් කරන වැඩසටහන අතරතුර නොසන්සුන් තත්වයක් ඇති වුණා. ඒ ඊට පිටස්තර පුද්ගලයන් පැමිණ එන්නත ලබා ගන්නා බව පවසමින් සියලුම දෑම සිහි තබා ගන්න ඕන කාරණයක් තමයි එන්නත ගත්තු ගමන්ම ඇඟේ ප්‍රතිශක්තියක් ඇති වෙලා කොවිඩ් 19 ආසාදනයට ආරක්ෂාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ආරක්ෂාව ලැබෙන්න නම් අවම වශයෙන් සති දෙකක්වත් යනවා. අපි දැක්ක පහුගිය අවස්ථාවවලදී එන්නත් ලබා ගන්න පැමිණි ස්ථානවල අධික තදබදයක් ඇති වෙනවා. එන්නත ලබා ගන්න පැමිණෙන තැනිනුත් යම් කිසි විදියකින් තෙරපීමක් සිදු වුණොත් එතන ආසාදිතයක් හිටියොත් කොවිඩ් 19 රෝගය පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මනස සංයමයකින් සහ හික්මීමකින් ඒ අත්දැකීම් කටයුතු කිරීමත් ඉතාමත්ම වැදගත්. ගත වූ දිනේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන යටතේ 92,927 දෙනෙකුට එන්නත් කරණය සිදු වී ඇති අතර මෙදක්වා පුද්ගලයන් 190,521 දෙනෙක් එන්නත් කරණයට ලක් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. නව ක්ලියර්මන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි. දැන්මට හංගන්න දෙයක් නැහැ.